වහන්සේට ප්‍රශංසා කරන්න උන්වහන්සේගේ ආශිර්වාද තුළින් අපි ගමන් කළා පවුලක් හැටියට. යම් කිසි සමහර වෙලාවට පොඩි පොඩි පරීක්ෂාවන් අපේ ජීවිතයට ආවත් ඒ හැම එකකින්ම ජය ගන්නට උන්වහන්සේ අපට පුළුවන්කම ලබා දුන්නා. I want to thank God for one thing that Pastor was preaching on Sunday about. He never lets you go. He never lets you go or forsake you. This is particularly one thing that I experienced throughout this year. I faced so many challenges in terms of friendships and in my university where I was let down by so many friends in ways that I didn't really expect or see, or I didn't think I could really get along after that, even though I didn't make it very obvious at home. Even my parents would have picked up that something was different with me, and I used to struggle a bit, but I'm so glad that God has placed people in my life so strategically that I saw how He never let me go in any situation at any point. Even if I was tired at university, or even there were times when I had to come for practices on Friday and would go until late, I would have honestly backseat a bit and thought, okay, no, I'm really tired today, should I come? But every single time I saw Auntie Asha or Shama said, no, come for practices, it's okay, even if it's late, we'll practice. So sometimes I wouldn't have wanted to come, but I'm glad that they never let me go. I'm really glad that they've always held on to me and been my spiritual parents alongside my parents. And I'm so glad that God never leaves you nor forsakes you. So I want to encourage you that no matter what you go through in life, and no matter how far you wander away from Him, He's never going to let you go, and He's always going to be by your side. Me vasara pura unwanse duna suya aashirwada sapalatwe siyalla udesa ita wediyen yamak mata kiyanna tiyenawa attatama me vasara pura man dakka unwanse attatama mata tibba awashyata සියල්ලම මං හිතන්නේ උතුරා යන නදියක්සේ උන්වහන්සේ සපයලා තියෙනවා. ඊට අමතරව මේ වසර තුල උන්වහන්සේගේ ප්‍රේමය ඉතා බලවත් ලෙස මං අත්දැක්කා. උන්වහන්සේව අපි ගොඩක් වෙලාවට ආභරණයක් වගේ පැලඳගෙන ඉන්න එකයි වැළඳගෙන ඉන්න දෙකේ තියෙන වෙනස. ඉතින් උන්වහන්සේ අපි සමහර වෙලාවට සභාව තුලට ආවම උන්වහන්සේට මහිමය ප්‍රකාශ කරනවා, උන්වහන්සේට ගීතිකා කරනවා. නමුත් අපි ලෝකෙට ගිහාම සමහරලාට උන්වහන්සේව පැලඳගෙන ඒ ආභරණය අයින් කළා. ඒ ලෝකේ අවස්ථාවලට සමහරලාට අපි යොමු වෙන දේවල් තියෙනවා. නමුත් මේ අවුරුද්ද තුල මම දැක්කා මට ගිය හැම තැනකම උන්වහන්සේගේ බලවත් ප්‍රේමය තුලින් ඒ තීරණ අරගෙන ඒ යන හැම තැනම ලොකු සාක්ෂියක් වෙන්න ලෝකේ උන්වහන්සේ අපිට කියලා තිනවා, නුඹලා ලෝකේ ලුණුය, ලෝකේ ආලෝකය කියලා. ඉතින් ඒ ආලෝකය ඔවුන් අතරට ගෙනියන්න ඉතාමත් ශක්තිමත්ව නොඇටෙන විදිහට හැම පරීක්ෂාවක්ම ජයගෙන, ඇත්තටම හිතන්නේ මේ අවුරුද්දේ මට ජය ගන්න පරීක්ෂා තිබෙත් නැහැ. ඉතින් මම හැම වෙලේම උන්වහන්සේ ශක්තිමත් කරේ. ඒ ගලන නදියක් යනකොට කොච්චර ගල්පර තිබ්බත් කවදාවත් නතර වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේ මොන පරීක්ෂාවක් අපිට දැනෙන්නේවත් නැහැ. උන්වහන්සේගේ බලවත් ප්‍රේමය ගලන ගංගාවක් මෙන් අපේ හදවත තුල උන්වහන්සේව වැළඳගෙන යන ගමන ඉතාමත් සාර්ථකව, ඉතාමත් ප්‍රීතිමත්ව අපිට දිනෙන් දින මොහොතක් පාසා ගමන් කරන්න පුළුවන්කම ලබා දෙන බව. ඔබ සැමට දේව පිහිටයි. ඒ ප්‍රේමය තුලින් ගමන් කරන්න මේ ලැබුවා වුණා වසර තුන. උන්වහන්සේගේ කරුණාව, උන්වහන්සේගේ ප්‍රේමය අප සමග තිබෙනවා. ඇත්තටම ඉතාම ආශිර්වාදලත් ජීවිත අපිට මේ පොළවේ ගත කරන්න පුළුවන් උන්වහන්සේගේ ප්‍රේමයෙන් අපි ගමන් කරනකොට. පළමුකොට අපි නෙවෙයි උන්වහන්සේට ප්‍රේම කළේ, උන්වහන්සේ අපිට ප්‍රේම කළේ. දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ ඔබ මව් කුසට එන්නටත් කලින් උන්වහන්සේ ඔබව තෝරාගත්තා, එහෙම නැත්නම් ඔබව හඳුනාගත්තා. ඉතින් ඒ ආකාරයෙන් උන්වහන්සේ අපිට ප්‍රේම කළා. ඉතින් සමහර වෙලාවට අපි වැටෙන අවස්ථාවන් තියෙන්නට පුළුවන්. ඒ වැටෙන්නේ ඇයි? අපි දෙවියන් වහන්සේගෙන් ඉවත් වුණොත්. දෙවියන් වහන්සේ අපිව වටන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපව පරීක්ෂාවට දාන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපට ලෙඩ රෝග ගෙනෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ අපේ අතපය කකුල් කඩන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේගෙන් වෙන් වෙන සෑම අවස්ථාවකදීම තවත් එක්තරා සිද්ධියකට, එහෙම නැත්නම් එක්තරා දෙයකට අපි අවස්ථාව දෙනවා. එනම් යක්ෂයාට පරීක්ෂාව ගෙනෙන්නට අපි ඉඩ දෙනවා. ඉතින් ඒක නිසා දෙවියන් වහන්සේගෙන් වෙන් වෙන්නට බැහැ අපිට කොයි මොහොතකවත්. දෙවියන් වහන්සේ මන් සිතුවටත් වඩා පුදුමාකාර විදියට ආශිර්වාදේ වැගිරෙව්වා කියලා. ඒකට මාර්ගයක් ඇත්තට පේන්නවත් තිබුණ නැහැ. පුදුම බාධා මේ වසර පුරා මුලින් පටන් ගැනීම තිබුණා. බාධා වලින් පරාජයට ලැබෙන විදිය නොයෙකුත් ප්‍රශ්න කරදර ආවා. නමුත් ඒ හැම දෙයකින්ම හිතා ගන්නවත් බැරි විදියට අපේ ශක්තියෙන් අපේ හැකියාවෙන් නෙවෙයි, නමුත් දෙවියන් වහන්සේගේ ආත්මය තුළින් පුදුමාකාර විදියට දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ සිතුවටත් වඩාව තියෙනවා. කියන්නේ අපි හිතුවේ නැහැ එච්චර දේවල් ආශිර්වාදෙන් ලබා ගන්න පුළුවන් මේ කියලා. පුදුමාකාර ආශිර්වාදය, සමාදානය, සඵලත්වය, ජයග්‍රහණය, සියලු සුවය, ඒ සියල්ල අපේ පවුලට දුන්නා. දෙවියන් වහන්සේට ස්තුති කරනවා. අපි වචනයෙන් අපව ශක්තිමත් කරලා, අපේ පෝෂණය කරලා, අපට අවශ්‍ය වචනේ අවශ්‍ය දවසට අවශ්‍ය මොහොතේ අපට මඟ පෙන්වමින් උපකාර කර මගේ දෙවියන් වහන්සේට මම දහස් වාරයක් ස්තුති කරනවා.
උන්වහන්සේගේ වචනය කියන්නේ උන්වහන්සේ මාර්ගයක් නොමැති ස්ථානයේ උන්වහන්සේ මාර්ගයක් අපට සාදනවා කියලා.